පවුල් ආරවුලක්මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමින් සැමියා විසින් බිරිඳට පෙට්‍රෝල් දමා ගිනිතැබීමේ සිද්ධියක් වෙන්නප්පු ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ගිනිතැබීමින් පසු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 36ක සිවුදරු මව මියගොස් ඇති බවයි වෙන්නප්පු පොලිසිය සඳහන් කළේ. සිද්ධියට සම්බන්ධ ඇයගේ සැමියාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බෝලවත්ත සින්දාත්‍රිය ප්‍රදේශයේ පදිංචිව සිටි තංගවේල් සුසිලා නැමැති 37 හැවිරිදි සිවුදරු මවක්. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දේවසගයම් ෆ්‍රැන්සිස් නැමැති වයස අවුරුදු 43 වූ ඇයගේ සැමියායි. පවුලේ තිබෙන අගහිඟකම් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර මියගේ කාන්තාව බැඳ පෙරදිග රැකියාවට ගොස් තිබෙනවා. ඒ අතරතුර කිහිප අවස්ථාවක් ලංකාවට පැමිණ නැවත අවසන් වරට මාස 3කට පමණ පෙර ලංකාවට පැමිණ තිබුණා. මේ අතරතුර කාලයක් තිස්සේ ඇය විසින් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් සැමියා සහ බිරිඳ අතර අඬ දබර හටගෙන තිබෙනවා. මේ නිසාම නැවත රට නොයන ලෙසත් සම්බන්ධය නවත්වන ලෙසත් සැමියා කිහිප වතාවක්ම ඇගෙන් ඉල්ලීම් කර තිබුණා. නමුත් ඇය එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කොට තිබෙනවා. මේ හේතුවෙන් දැඩි කනස්සල්ලෙන් සිටි සැමියා ඉකුත් 11 වන දින අවුරුදු 14 කු ඔවුන්ගේ පවුලේ එකම පිරිමි දරුවාගේ උපන්දිනය සමරා තිබෙනවා. පසුගිය 14 වනදා උදැසන ඇය ඇඳුම් පැළඳුම් බෑගයකට දැමීමට කටයුතු කරනවා සැමියා විසින් දැක තිබුණා. ඇය නිවසින් පිටව යන බවට සැමියාට සැක සිටි තනකොළ කැපීමේ යන්ත්‍රයට යොදා ගැනීමට රැගෙන පෙට්‍රල් බෝතලයකින් ඇයගේ සිරුරට පෙට්‍රෝල් දමා ගිනි තැබීමට කටයුතු කර තිබෙනවා. පසු ඇය වේදනාවෙන් ගින්න නිවා ගැනීම සඳහා නිවස ඉදිරිපිට තනකොළ සහිත ස්ථානයකට පැමිණ එහි වැතිරි ගින්න නිවා ගැනීමට උත්සාහ කර තිබෙනවා. සිද්ධ දුටු ඇගේ පුතාද පැමිණ ගින්න නිවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේ අසල සිටි පුද්ගලෙක්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා. ඔවුන් කඩිනමින් වීගම රෝහල වෙත ඇයව රැගෙන යාමට කටයුතු කර තිබුණා. ගින්නෙන් ඇයගේ සිරුරට බරපතල ලෙස හානි සිදු වී තිබූ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු ඇය 17 වන දින උදැසන මියගොස් තිබුණා. සිද්ධ වූ දින සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවටගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත බුදා හැරීමට නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත් මරණයේ සිදු දින යලිත් සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.